මොකද්ද මොකදරු සිතක් කියන්නේ පංච උපාදානස්කන්ධය. සිතක් කියන්නේ විඥානය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සිත කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අධ්‍යාත්මික රූපයක්. මේ ඇස තියෙනවනේ. දැන් ඇසෙන් අපි බාහිර රූපයක් දකිනවා. දැන් ඇසත් රූපයක් තිබ්බා කියලා මෙතන මොකක් සකස් වෙන්නේ නැහැ නේ? දැන් මලමිණියකටත් ඇස තියෙනවා. තේරෙනවද? මලමිණියටත් ඇස තියෙනවා. ඇහැ අරලා තිබ්බොත් මලමිණියටත් ඇහැ පේනවා කියලා පේන්නේ නැහැ. නමුත් ඇහැ පේනවා. නමුත් එහෙනම් මේ දෙක දැන් එකතුනේ මොකද්ද? විඥානය කියන කාරණේ තුනේ. එහෙනම් ඇස බාහිර රූපයක් විඥානයක් තුන එකතු වෙච්ච තැන තමයි චක්කු විඥානය සකස් වෙන්නේ. බුද්ධිත කියන්නේ එතනයි සකස් වෙන්නේ. ඒ කියන්නේ බුද්ධිත කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ අර තුන් ළඟදීම අනිත්‍යයි කියලා දකිනවා. මෙන්න සිතුවේ අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා දැක්කායි කියන තැනදී නවතිනවා. දැන් දැක්කා රූපයක් දැක්කා. දැක්කා කියන තැන නවතිනවා. ඇසුනා කියන තැන මට දැන් ඇහෙනවා මගේ පිටිපස්සෙන් ඉඳන් කවුරු හරි බයිනවා. කියන වචනත් ඇහෙනවා කියන දේවලුත් ඇහෙනවා ඔක්කොම ඇහෙනවා. නමුත් මං ඇසුනායි කියන තැන ඉඳන් අතට ඉන්නවා. අපි ඒකට පංච උපාදානස්කන්ධය සකස් කරගන්නේ. එතන ඇසුනා කියන තැන හිටියොත් අපි ආත්මයත් එක්ක රණ්ඩු වෙන්නේ නැනවද? නෑ, ඒක තමයි පංච උපාදානස්කන්ධය යන්නේ. ඇසුනා කියන තැන නවතී. දැනුනා කියන තැන දැන හිත සිතක් සකස් වෙනවා. කේන්තියක් සකස් වෙන කෙනෙක් මතක් වෙනවා. දැනුනා කියන තැන කිව්වම අපි එන්නේ නවත්තන ඉස්සරහට යන්නේ. ඉස්සරහට ගියොත් තමයි අපි ඒක තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් එතන පංච උපාදානස්කන්ධය සකස් වෙනවා.